Hero FM Morning Show. Who's speaking? Hello. Yeah. Desi visa, ekasi visa, kaibo wen mahatmya poddak katha karanna puluwanda? Pulam. Kaibo wan. Obathumada poddak katha kare mage me vyapara katiyutta pilibandawa danum deema sadahai. Kas sambandha katha karanne vyapara sambandha. Vyapara sambandha kiyanne mama redi kadaya patan aragena thiyenawa mahatmya. Mama thama sulu pramanayen thamai me vyapara katiyutta arambha karala thiyenne. Dan nam bohoma lassanta wede karagena yanawa. Oya thiyenne oka. Meka kolamba thiyenne mahatmya. Mahatmya samanyen nithara devele yandinne koi wage endunda? Fish shirt thamai ne gandinne addigata. Office shirt. හැමදාම එකම විදිය අද්දික ඔෆිස් ෂර්ට් එකට කලිසම වෙන්නේ නැති අඳින්නේ. ඔව්. කොහොමද වෙනත් ඇඳුම් විදියකට ගියොත් ඉන් බොහොම ලස්සනට හිටී නේද? ඔව්. මොනවද මොනවා තියෙන්නේ? ලස්සන සායවල් තියෙනවා, බ්ලවුස් තියෙනවා. මහත්මයා කැමතිද? නැදේ මේක ඉතින් මගේ වයිෆ්ට තමයි ඕන. එහෙම කතා කරන්න එපා මහත්මයා. දැන් කාලේ ගොඩාක් තරුණයන් ඔය ආකාරයේ ලස්සන මේ බ්ලවුස් වලින් අත් බෝරිච්චි හැට්ටර්ට කලිසම ඇඳලා ඇඳගෙන යනවා. බොහොම අනර්ගයි. නෑ නෑ මං විශ්වාස කරන්න. ඒ මහත්මයා කැමති ඒ වගේ ඇඳුම් අඳින්න? අවශ්‍ය නැහැ. දැන් හැමදාම අඳින්නේ ෂර්ට් එකයි කලිසමයි. ඔව්. මොනකේ හැමලද්ද මහත්තයා? එහෙම කළාම කිසි වෙනසක් නැහනේ. හැමදාම දකින්න කුකුලගේ කලමන වගේ මහත්මයා හැමදාම එකම විදිහ. ඒක තමයි. එහෙම ඉන්න එක මොඳ වෙනස් වෙන්න ඕනේ නැහැ. එහෙම කතා කරන්නේ. මම දැන් උත්සව අවස්ථාවක නේනකොට මහත්තයා මොකක්ද දැනගෙන යන්නේ? ෆුල් කෝට් එක අඳින්නේ. ෆුල් කෝට් එක. හැම උත්සව අවස්ථාවකට මේක තමයි. ඔව්. අන්න ඒකනේ. ඔසරියක් එහෙම ඇඳලා හොඳට නෙරිය තියලා හොඳට පොට තියලා අගස්ති මාලයක් එහෙම දාලා ගියොත් කොච්චර අපූර්වට හිටීවිද? දැන් කියන බලන මහත්තයා ගෙදරදී සාමාන්‍යයෙන් අඳින්නේ මොකක්ද? සරම. සරම. හැමදාම සරම. දැන් ඕකෙත් වෙනසක් නැහැනේ. හ්ම් හ්ම්. මොකද්ද මහත්තයා ඉතින් ඉඳලා හිටලවත් හවුස් කෝට් එකක් නයිටියක් එහෙම ඇඳද්දොත් හොඳයි නේද? නෑ නෑ මන් නම් කැමති නෑ. වෙනසකටත් එක්ක ඇඳලා බලන්නකො මහත්තයා ලස්සන හවුස් කෝට් එකකින් සැරසිලා මිදුළු අත ගන්නකොට කොයිතරම් අපූර්වක් තියේද? එහෙම වැඩන්නේ. රේන්ද වලින් වියුපු ලස්සන හවුස් කෝට් තියෙනවා හරිම අපූර්වයි. බලන්න මහත්තයාගේ හැම පාටටම ගැලපෙන ලා රෝස පාට මල් මල් හවුස් කෝට් එකක් තියෙනවා මේ බලන්න. මහත්තයාටම කියලා මැහුවා වගේ. හලෝ කතා කරන්න. 220ට 120ක් අයිබෝ වේවා මහත්මිය. අපි මේ කතා කරන්නේ එක්තරා රෙදි කඩේක ඉඳන්. ඔබතුමීට පුළුවන් බොහෝම ලක්ෂණ රෙදිපිලි මිලදී ගන්න මේ කඩේට ආවොත්. ඔබතුමගේ වටිනා කාලෙන් විනාඩි 5ක් විතර මට දෙනවා නම් පුළුවන් මේ පැයක විතර විස්තරයක් කරන්න මගේ මේ රෙදි කඩේ සම්බන්ධයෙන්. ඒක තියෙන්නේ කොහෙද? කොළඹ කොටුවේ බොහෝම ලක්ෂණ පරිසරයක තමයි මේ රෙදි කඩේ පිහිටලා තියෙන්නේ. හරි මට ඔබතුමී කියන්න සාමාන්‍ය ගමනක් යනකොට කොයි වගේ ඇඳුම් පැළඳුම්ද ඔබතුමී ඇඳගෙන යන්නේ කියලා? මම අඳින්නේ ගවුම. හරි අඳිනවා ගමනකට විතරයි. හැමදාම ගවුම් අඳිනකොට කම්මැලි කමක් ඔබතුමියට දැනෙන්නේ නැද්ද? නෑ. ඒ මගේ පහසු ඇඳුම. එහෙම කතා කරන්න එපා මෙතන. බලන්න ලස්සන විලාසිතා රසක්ම තියෙනවා. නෑ ඉතින් මගේ වයස හැටියට මං ඒ කාලේ පහු කරලා ඉවරයි. ඒක නිසා මට එහෙම අවශ්‍ය නෑ. තරහ වෙන්න නැතුව කියාපම් බලන්න. සම වෙන්න මේ මෙන්න. තරහ වෙන්න නැතුව කියන්න මෙතනිය බලන්න ඔබතුමීගේ වයස කීයද කියලා? 55යි. අයියෝ අවුරුදු 55ක් කියන්නේ වයසක්ද කෙල්ලේ? ඔබතුමීට හැකියාව දෙනවා බොහෝම ලක්ෂණ විලාසිතා වලින් සැරසෙන්න. කියන්නකෝ බලන්න මං දන්නේ නෑනේ මොකද්ද කියන්නේ. හරි අපි දැන් බලමු අලුතින්ම ඇවිල්ලා තියෙන සරම් විලාසිතා ගැන. ඔබතුමී සරම් එහෙම අඳිනවද? නෑ සරම් අඳින්න මං පිරිමියෙක්. අයියෝ එහෙම කතා කරන්න එපා මෙතන. දැන් මේ බලන්න අලුතින් ඇවිල්ලා තියෙන සරන් රේන්ජ් එක කාන්තාවන් සඳහාම විශේෂ වූ සරම්. දැන් මේ බලන්න අත්කොට ලස්සන කොටු කොටු ෂර්ට් එකට මල් මල් ලස්සන සරම ඇඳම කොච්චර අපූර්වට හිටීද මහත්මිය බලන්න. පාර යන ඕනම කෙනෙක් හැඳලා බලනවා මේ මොන විකාරයක්ද වෙලා තියෙන්නේ කියලා. බොහෝම ලක්ෂණට තියෙයි. අවශ්‍ය නෑ මට. දැන් ඔබතුමී තයි එහෙම දානවද? නෑ තයි දාන්නේ නෑ නිකන්. බලන්න ඉතින් ඔබතුමීගේ තියෙන මොලේ තරම කොයි පොතේද කොයි පුස්තකයේද කොයි ග්‍රන්ථයේද ලියලා තියෙන්නේ පිරිමි විතරයි තයි දාන්නේ කියලා. කොයි මොන ග්‍රන්ථේ තිබුණත් මම කරන්නේ මේ සිංහල සම්ප්‍රදානානුකූලව මගේ ජීවිතේ මං ගෙනියනවා. දැන් මහත්තයා ඔෆිස් යනකොට එයා තයි දානවා. එයා මහත්තෙක් නේ. දැන් බලන්න මහත්තයත් එක්කම මහත්මයාගේ තයි එකට ගැලපෙන තයි එකක් ඔබතුමීත් බැලඳගෙන යනවා. නෑ මට එහෙම පිස්සුවක් නෑ. බොහොම ලක්ෂණට පෙනේ නේද ඔබතුමීට එහෙම හිතෙන්නේ නැද්ද? මං ලස්සනට උඩරට විදිහට ඔසරියක් ඇඳනහම කොහොමත් මම ලස්සනයි. මට තයි එකක් අවශ්‍ය නෑ. මිනිස්සුයි මට පිස්සු කියලා. දැන් මහත්තයා ඔෆිස් යනකොට කොහොමද ඇඳගෙන යන්නේ? ඔෆිස් එකට සාමාන්‍ය විදිහට සරල විදිහට යනවා. සාමාන්‍ය සරල විදිහට මොකද්ද අඳින්නේ? බ්ලවුස් එකක් එහෙමද කොහොමද? කවුද මහත්තයාද? ඔව්. මහත්තයා බ්ලවුස් අඳින්නේ නෑ. පිරිමි බ්ලවුස් අඳිනවා. ගෑනු බ්ලවුස් අඳිනවා. මහත්තයා ෂර්ට් එකයි කලිසම අඳින්නේ. දැක්කද හැමදාම මහත්තයා ෂර්ට් එකයි කලිසම ඇඳගෙන යන්නේ? ඔව්. නැත්නම් මොකද අඳින්නේ? අන්න ඒක නිවැරදිනේ. දැන් මේ කාලේ දියුණුවත් එක්ක ඇයි අපි වෙනස් වෙන්නේ නැති? වෙනස් වෙන්නේ නැහැ. අපේ මේ මෝඩ මිනිස්සු වෙනස් වුණාට අපි වෙනස් වෙන්නේ නැහැ. අපි අම්මලා තාත්තලා සියල්ලා ගෙන අපේ සම්ප්‍රදානුකූල ජීවිතේ තමයි අපි ගෙවන්නේ. දැන් බලන්න නෝනා, සමුගේ මහත්තයා ලස්සන බෝරිච්චක් දාපු හැට් එකක් ඇඳලා ලස්සන කියුලට් එකක් ඇඳලා ටයි එකක් එහෙම දාලා පාර බැහැලා යනකොට කාට දානම්බර? මට එයා පිස්සෙක් කියලා හිතයි මිනිස්සු. මට තේරෙනවා. මට පිස්සු මට හිතෙන්නේ ඔයාටත් මොකක් හරි ඔළුව අමාරුවක් තියෙන නෑ. බොහොම ස්තුතියි කතා කළාට. අනේ නෝන මහත්මිය ෆෝන් එක නම් තියන්න එපා. අපි මේ හිරු FM එකෙන් කතා කළේ Who Speaking වලින්. හිරු Who Speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. හිරු FM Morning Show.